අයිබෝන් සුබ දවසක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉදමේ ගෙදර ප්‍රථම නවදහනේ උදෑසන පුවත් සිරස්තල වෙත 23න් 2ක බහුතර බලයකින් සම්මතයි පක්ෂව 156යි විපක්ෂව 65යි සමගි ජනබල වේගයේ ඩයනා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 8 දෙනෙක් 20ට පක්ෂව ඡන්දය දෙයි 20 විවේචනය කළ විජේදාසත් පක්ෂ වෙයි හිටපු ජනපති මෛත්‍රී ඇතුළු 10 දෙනෙක් ඡන්දය ලබා දෙන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නැහැ හැටන් ප්‍රදේශයේ පැල්පත් නිවාස 3000ක් වෙනුවට නව නිවාස ව්‍යාපෘතිය ප්‍රථම නවධානයේ දේශීය පුවත් වෙත පැල්පත් නිවාස 3000ක් වෙනුවට හැටන් ප්‍රදේශයේට නව නිවාස ව්‍යාපෘතියක් ඉදිකර දෙන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා. සෞභාග්‍ය දැක්ම යටතේ මෙරට ප්‍රධාන සහ සම්බන්ධිත නගර සංචාරකයන් සඳහා ප්‍රවර්ධනය කිරීම දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමේ හමුවක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. මෙම හමුවේදී නුවරඑළිය නගරය සහ එයවට ප්‍රදේශය දෙස් විදෙස් සංචාරකීන්ට සුදුසු සංචාරක පුරවරයක් බවට පත්කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වී තිබෙනවා. ඒ යටතේ නුවරඑළිය නගරයේ උපරිම සංවර්ධනයක් කරා රැගෙනීම තුරංග තරංග නැවත ආරම්භ කරමින් නගරාශ්‍රිතව පවත්නා උද්‍යානවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම නුවරඑළිය නගරය තුළ ක්‍රීඩා පහසුකම් වර්ධනය කිරීම ප්‍රදේශයට ආවේනික සංවේදී පරිසර කලාප ආරක්ෂා කිරීම කේබල් කාර් ව්‍යාපෘතිය සහ තේමා උද්‍යානයේ කටයුතු ආරම්භ කරමින් සංචාරක පහසුකම් උපරිම තත්ත්වයක් යටතේ සංවර්ධනය කිරීමට අග්‍රාමාත්‍යවරයා මෙහිදී අදාළ අංශ දැනුවත් කළා. හැටන් නගරයේ පිහිටා ඇති 3000කට අධික පැල්පත් නිවාස ඉවත් කර එම පැල්පත් වාසීන්ට නිවාස ලබා දීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වුණා. විසවන ව්‍යවස්ථා සංශෝධනය 3/2ක බහුතර බලයකින් ඊයේ පස්වරුවේ සම්මත වුණා. ඡන්ද විමසීමේ සහ ඊයේ දින පාර්ලිමේන්තුවේ සිදු විශේෂ අවස්ථා පිළිබඳවයි දැන් අවධානය. හරි, දැන් ඡන්දය දෙන්න පුළුවන්. හකීම් මන්ත්‍රීතුමා ඉඳගත්ත නම් හොඳයි. හකීම් මන්ත්‍රීතුමා ඉඳගන්න. දැන් නතර කරන්න නොහැකි වුණු මන්ත්‍රීවරුන්ගේ නම් සමග ඉදිරිපත් වෙන්න. මනෝ ගණේෂන් මන්ත්‍රීතුමා කොහොමද බෝට් කරන්නේ? විරුද්ධවද පක්ෂවද? අලි විපක්ෂ නෝ. අලි සබ්‍රි චයි. යස්. ජීලමතුමා පක්ෂයි සර්. පක්ෂයි. ඉෂාද් බදුර්දීන් මන්ත්‍රීතුමා. බදුර්දීන් මන්ත්‍රීතුමා. ඉල්ලයි. ඉඳගන්න නෑ. පොයින්ට් ඔෆ් ඕඩර්ස් නෑ. මේ ඡන්දය විමසන අවස්ථාව. ඔබතුමා ඒක දන්නේ නැද්ද? ඔබතුමා ඒක දන්නේ නැද්ද? ඡන්දය විමසන අවස්ථාව. ඉඳගන්න. ඡන්ද මේ වෙලාවේ ඔක නගන්න බෑ. ඔය ප්‍රශ්න දැන් කතා කරන වෙලාව නෙමෙයි. ඒක අවසානයි. දැන් දවස් දෙකක් තිස්සේ කතා කළානේ අපි.
කරදර කරන්න එපා. මේ නිලධාරි මහතුරුනේ මේ කරන්න ඕනේ. මේක ඉවර වෙලා ගන්න. වාඩි වෙන්න. මුළු පැමිණීම 213යි. පක්ෂව 156යි. විරුද්ධව 65යි. 65යි. දෙවැනි කියවීම සම්මතයි කියලා මම සඳහන් කරනවා. දැන් කාර්යක සභා අවස්ථාව. ජනාධිපතිවරයාට අගමැතිවරයාට යම් සමබර බලතල ලබා දී checks and balances තුලින් ඒ ආයතන දෙකෙන්ම ඒකාධිපතිවරේ බිහි නොවන ආකාරය. ඇයි අපිට මේ ප්‍රසස්ත ව්‍යවස්ථා සංශෝධනයක් නිර්මාණය කරන්න බැ? 19 නිර්මාණය වුණේ සාකච්ඡාවෙන් සම්මුතියෙන්. දැන් මෙතන සිද්ධ වෙන්නේ මොකද්ද? මෙතන කරන්නේ බුල්ඩෝස් කරන. අද මේ මොහොතේ රටේ යහපත උදෙසා නම් අපි විශ්වාස කරනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ජාතික ආරක්ෂක කවුන්සිලයක් නිර්මාණය කරන්නට ඕන. එතකොට ඒකමතිකව හැමෝම අත උස්සන. ඒ වගේම අද යුගයේ අවශ්‍යතාවය මොකද්ද? රට ගැන හිතනවා නම් මොකද්ද ගේන්න ඕන? නව සෞඛ්‍ය පනතක් ගේන්න ඕන. ඒකයි ප්‍රමුඛතා ලේඛනයේ ඉහළින්ම තියෙන්නට ඕන. නව නිරෝධායන පනතක් ගේන්නට ඕන. ත්‍රස්තවාදී ක්‍රියාවන් වල යෙදෙන ඒ ඔප්පුණු කණ්ඩායම් වලට මරණීය දඬනය ගේන්නට ඕන. කුඩු ව්‍යාපාරයේ ක්‍රියාත්මක කරන ඒ කුඩු කණ්ඩායම් වලට මරණීය දඬනය ගේන්නට ඕන. ඔබතුමා මරණීය දඬනය ගේන්න කියලා. ඒ ඔබතුමාගේ පෞද්ගලික අදහසද ඔබතුමාගේ පක්ෂීය අදහසද? පෞද්ගලික අදහස් නෑනේ අපේ. ඔබතුමාලගේ පාර්ශවය තමයි පෞද්ගලික අදහස්. මරණීය දඬනය ගේන්න කමන්න. පක්ෂ අදහස්. ඔබතුමාලගේ පක්ෂයේ සියලුම දෙනා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තියෙනවා මරණීය දඬනය ගේන්න එපා කියලා. මේක අපි සඳහන් කරලා තියාගන්න. ත්‍රස්තවාදයට විරුද්ධව මරණීය දඬනය ක්‍රියාත්මක කරනවට මේ රටේ අධිකරණ ඇමතිතුමා විරුද්ධද? ඔබට සියලු දෙනා ටික කාලයකට ටික දෙනෙකු සම කල්හි දින රැවටිය හැකිය. නමුත් සියලු දෙනා සියලු කල්හි රැවටීම කළ නොහැකි. මෙන්න මේක හොඳට ඔළුවට ගන්න. නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති ප්‍රාක්ම. කරු සජිත් ප්‍රේමදාස විරුද්ධ පක්ෂයේ නායකතුමාගේ කතාවේ ප්‍රධාන තේමාව වුණේ checks and balances. එක්තරා සීමාවකට එහා checks and balances ගියොත් මොකද ඒකේ ප්‍රතිඵලෙ? කිසිම දෙයක් කරන්න බෑ. මේ තනතුරු දරන පුද්ගලයන්ට කිසිම තීරණයක් ගන්න බෑ. කිසිම ක්‍රියාමාර්ගයකට අවතීන වෙන්න බෑ. gridlock situation. කිසිම දෙයක් කරන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. එම නිසා අපේ පැහැදිලි ප්‍රතිචාරය තියෙනවා. මේක ප්‍රථම පියවර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රයත්නයේ අවසාන පියවර නෙවෙයි. මේ සම්බන්ධයෙන් විශ්වාසය ඇති කරලා විසවන සංශෝධනයේ අදහස සම්මත කර ගැනීමට මේ ගරු සභාවේ පූර්ණ සහයෝගය අපේක්ෂා කරමින් අපි ගම්මහරි සාමාන්‍ය කතාවක් තියෙනවා පිටිපස්ස ඉඳන් පීයෙන් අනිනවා කියලා. ඇත්තට ඊයේ මම ඒක මේ සභාවේ සජීවීව දැක්කා. අගමැතිතුමා ඉදිරි පුටුවේ පිටිපස පුටුවේ අලි සබ්‍රි ඇමතිවරයා මේ යෝජනාව ඉදිරිපත් කරනවා. පිටිපස්ස සිට පීයෙන් ගැනීම. එහෙම කියන්න බෑනේ. අපි පිටිපස්සෙන් ඉඳගෙන පීයෙන් අනින දේවල් අපි කරන්නේ නෑ. ඒ ඔබතුමාගේ පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ ඒකට ඉතාමත්ම පැහැදිලි. හැමදාම කරේ ඒක තමයි. කමක් නෑ කලබල වෙන්න දෙයක් නෙවෙයි. ඔය තරම් නැගිටලා කලබල වෙන්න ඕනේ නෑ. 19 වෙනි සංශෝධනයේ අඩුපාඩුකම් තිබෙනවා. ඒක අපි කවුරුත් පිළිගන්නවා. 19 වෙනි සංශෝධනයේ පරීක්ෂාවට භාජනය කරේ ගරු කතානායකතුමනි අසාර්ථකම නායක දෙන්නෙක් යටතේ. බොහෝ අය දැන් ඉදිරිපත් කරනවා මෙරටේ සියලු අර්බුද නිර්මාණය කරලා තිබෙන 19 වෙනි සංශෝධනයෙන් වගේ. අධිකරණ ඇමතුමා ප්‍රකාශ කරා ඊයේ කුඩු වර්ධනය වී තිබෙනවා 19 හේතු කොටගෙන. අපරාධ වර්ධනය වී තිබෙනවා 19 හේතු කොටගෙන. ආර්ථික වර්ධන වේගය අඩු වී තිබෙනවා 19 හේතු කොටගෙන. ණය වැඩි වී තිබෙනවා 19 හේතු කොටගෙන. ඇත්තද මේ? 19 වන ව්‍යවස්ථාව ඔච්චර කියන මහ ලොකු ඇලඩින්ගේ පුදුම පහනක් නම් මේ දර්ශකවල සංසන්දනය කරලා බලලා කියලා කිව්වේ. නැතුව මේ 19 වගේ කියන්න ඕනේ කියලා කිව්වේ නෑ. අපි කිසිසේත්ම පිළිගන්නේ නෑ ගරු කතානායකතුමනි මේ අර්බුදවල උල්පත විවස්ථාව බව. මේ අර්බුදවල උල්පත විවස්ථාව නෙමෙයි මේ අර්බුදයන්ගේ ප්‍රතිඵල විවස්ථාව. ඒක ඇත්ත. දැන් පාර්ලිමේන්තුවේ තුනින් දෙකේ බලයක් තිබෙනවා. ජනාධිපති ධූරයේ තිබෙනවා. පළාත් පාලන විශාල ආයතන ප්‍රමාණක බලය තිබෙනවා. ඒ නිසා බලයේ අඩුවක් නැහැ. හැමයි බලයේ අඩුවක් තියෙන කොතනද? තනි කෙනෙක් අත නැහැ. එතනයි බලයේ අඩුව. මන්ත්‍රීවරුන්ගේ හිස මත කඩුවක් ඔසවා තැබීමට තමුන් ආසල එකඟ නම් අත උස්සන්න. මෛත්‍රී රනිල් ආණ්ඩුව කියන එකට තව කෑල්ලක් එකතු වෙන්න ඕන. ඇයි ඒක හැලුනේ? ඒක මෛත්‍රී රනිල් අනුර කුමාර දිසානායක එකතු වෙලා හදපු ආණ්ඩුව. යහපාලන ආණ්ඩුවේ උප්පත්තියේ සදාදරණීය පියවරු තිදෙනා. ඒ සදාදරණීය පියවරු තිදෙනාගේ තව පියවරු දෙන්නෙක්ව පාවදීලා ඉතුරු පියා අත හොද ගන්න හදනවා. නොගැලපෙන ජෝඩුවක් කසාද බැන්දම හම්බ වෙන දරුවා විකෘති දරුවෙක්. එහෙනම් විකෘති දරුවා තමයි 19 වන සංශෝධනය. ඒකේ ප්‍රබලම අයිතිකරුවා බවට පත් වෙන්නේ එක්සත් ජාතික පක්ෂය. අලියා කියලා කිව්වම මතක් වුණේ UNP.
අද අලියා සිරිකොතෙත් නැහැ රටෙත් නැහැ හොයාගන්නත් නැති තත්ත්වයට පරිවර්තනය වෙලා මෙන්න මේ දානම වෙන සංශෝධනය යාපාන ආණ්ඩුවයි දෙකම එක වගේ තුනෙන් දෙකට යහගිය බලයකින් අපි මේ විසුවන සංශෝධනය සම්මත කරනවායි අන්තිම මැතිවරණ තුනේම පැමිණිලි අඩුයි මිනීමැරුම් උනේ නැහැ ගහගැන්ලි උන්නේ අත් කකුල් කඩා ගත්තේ නැහැ මහනවා තමුන්නාන්සලායි 20 වෙනි සංශෝධනයෙන් අර වයඹ ක්‍රමයට ආපහු ගිනියන්න දදන්නේ ඇයි පොලිස් ප්‍රතිපත් කරන්නේ ජනාධිපති මැතිවරණ කොමසාරිස් පත් කරන්නේ ජනාධිපති මේකද මේ රටේ ප්‍රජාතන්ත්‍රය සම්පූර්ණ අක්‍රිය කරලා ඒවා පාලනය කිරීමේ හැකි බලය එක පුද්ගලයෙකුට දෙන එක රටේ පැවැත්මට රටේ ජනතාවගේ අයිතිවාසිකම් ඒවා වෙනුවෙන් කරන සාධාරණයක් කියලා අපි හිතන්නේ. ඒක ලාංකික ජාතියක් හැටියට අපි කටයුතු කරන්න ඕන මේ දරුණු ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න. අපි ඉල්ලීමක් කරනවා සියලු දෙනාම එක ලාංකික ජාතියක් හැටියට එක්ව කටයුතු කරලා අපේ රට තියෙන අමාරු තත්ත්වයෙන් ගොඩ ගන්න කියා කරන්නයි කියලා. මේ ලංකාවේ 19 වෙනි සංශෝධනයෙන් පස්සේ කවුද ආණ්ඩුව කියන එක ප්‍රශ්නයක්. ඇත්තෙන්ම එක රට තුල ආණ්ඩු තුනක් තියෙනවා. එක රටක් ආණ්ඩු තුනක්. තුන් දෙනා තුන් පැත්තට ඇද්දම රට ඉදිරියට යන්නේ නැහැ. 2015 සිට 2019 දක්වා මේ රටේ සිදුවුනේ ඒකයි. අපි ඊයේ ජනාධිපතිතුමා හමු වුණා. එතුමා අපට ලබා දුන්නේ සාතිකයේ මත අපි 20 වෙනි සංශෝධනයේ සමස්තයටම සහාය ලබා දීමට තීන්දුවක් ගත්තා. ආණ්ඩු පක්ෂයේ බෙදීම ඇති කරලා ඌරන් කැකුළු දල්න විලට හබම් කුකුලන්ට මගුල් කිව්වා වගේ මගුල් නටන්න හිටියේ කට්ටියත් නම් මේ කනගාටුදායක ප්‍රවෘත්තියක් වේ. අමරදේව ශූරයන් සින්දුවක් පිළිබඳ කියනවා තැනක තණ්හා ආශා අඳුරෙහි කැළඹී එළිය සොයන්නු හැමදා අඳුරේ අඳුර දකින්නු දෙපැත්තෙම ඉන්නවා අපි තමයි අඳුරේ කැළඹී එළිය දකින්නු ඒ පැත්තේ ඉන්නවා සැමදා අඳුරේ අඳුර දකින්නු 19 වෙනි සංශෝධනයේ පටන් ගන්නකොට කිව්වේ යම්කිසි දෙයකින් ජනාධිපති අසනීපුනොත්ෝ මියගියොත්ෝ මොනහරි වුණොත් ඒ බලය යන්නේ කතානායකට කියලා කරු ජයසූරිය මහත්තයත් ඒ කාලේ හරි සතුටෙන් හිටියා හැබැයි රෑ 11ට මේක සංශෝධන කළා පහුවිඳ උදේ බලනකොට මෙන්න මොලේ බලය ගිහිල්ලා තින්නේ ජනාධිපතිට මොකක් හරි වුණොත් අගමැතිට ඉතින් ඔන්න ඔහම නූල් සූත්‍ර ගොඩක් එක අටවපු ඉතාම කැත බල පරමාර්ථය මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් අටවපු එකක් තමයි තමුන්වහන්සේලාද මනරම් මගනා විවස්ථා සංශෝධනයක් හැටියට අර්ථ දක්වන්නේ අපි ප්‍රතිපත්තිමය කාරණයක් වෙනුවෙන් අපි පෙනී ඉන්නේ ඒ නිසා අපි දැඩිව විශ්වාස කරනවා ඒ ද්විත්ව රටවැසි බාධකය මේ ස්වභාවය දුර ගැනීමට පමණක් නෙවෙයි මේ රටේ වගකියුතු වෙනත් සිවිල් තනතුරු දරන්නන්ට පවා ඒ බාධකය අදාළ විය යුතුයි තමුන්වහන්සේලා මේ 19 වෙනි සංශෝධනයෙන් ස්වාධීන කරපු දෙයක් නෑ මේක තමයි රට අරාජික වුණේ පාලනයෙන් පාලනයට අවුරුද්දෙන් අවුරුද්දට PR කරන්න ඕන වෙන්නේ නැති මේ රටේ තව සියවසකට වුණත් පවතින්න පුළුවන් රටේ අනාගතය දිහා බලලා හදන නව ආණ්ඩු ක්‍රම විවස්ථාවක් යටතට අපි මේ රට ගේන්න ඕන මෙන්න මේ ඇමරිකානු පොඩියට යටත් ඒ සිවුරුමට යටත් පිරිසක් මේ සභාවට එන එක වෙනුවෙන් තමයි පෙනී සිටින්නේ. මාදන්න මේ මොකද මාව පෙන්වන්නේ නැත්තේ? මොකද බයද මේ කොඩියට? අධිරාජ්‍යවාදයට වරු කටයුතු කරපු අය අද පූස් පැටව් වගේ දිට්ඨෝ පුරවැසිභාවය ගේන්න කටයුතු කරමින් ඉන්නවා. මේ ඇමරිකාවේ පුරවැසිභාවය ගැන කතා කරන්නේ. ඒ නිසා පහුගිය කාලේ ඇමරිකානු විරෝධය දැන් කෝ? අපිට ප්‍රශ්නයක් නැහැ බැසිරාජ් බස් මහත්තයා මේක ඇතුළට ආවට ඇමරිකාවට තියෙන ගැටිභාවය අයින් කරලා දිවුරුම අයින් කරගෙන මේ රටේ සුවරී පුරවැසියෙක් විතර මේ සභාවට එන්න කියන්නේ ජනාධිපතිතුමාව එහෙම දීත පුරවැසිය තරන්න නෙමෙයි තීනුත් මේක ඇතුළට ඒ පුරවැසි භාවය අරගෙන හෙට අනිද්දා වෙනකොට නෑ මේව පෙනුම් තියෙන උණුත් දෙන්න පුළුවන් ආ එක එක වගේ වෙන වෙන පෙනුම් තියෙන උන් වෙන්න පුළුවන් මොකද මේක ඇතුළට නොයෙක් විකෘතිය උන් වෙනවා මේ පාර්ලිමේන්තුව මේ தත්ත්වයට පාච්චල් කරන්න ලෑස්ති වෙන්න එපා විවාදයට යන්න හැබැයි විවාදය මේ වගේ තුට්ටු දෙකේ தත්ත්වයට පත් කරන්න එපා කණි බලයක් මත ව්‍යවස්ථාවක් ස්ථාපිත කරන්න තමයි මේගොල්ලෝ කටයුතු කරමින් ඉන්නේ අර කෙලින් තියෙන ඇලේට තමයි මිටි වලින් ගහන්නේ කෙලින් තියෙන ඇලේට අපි ඕකට බය වෙන්නේ නැහැ රංජන් රාමනායක කියන අගවිසුරු කෙනෙක් වගේ පොරක් බලද්දි දන්නේ නැහැ මම එච්චර බලවත් පුද්ගලෙක් කියලා එතුමා කිව්වා හඬපට අහසට සලුපට එළියට කියලා එතුමාගේ බිරිඳ මට මෙහෙම කතා කරලා තියෙනවා මම වාට කෝල් කරන්න මේ මම ඒක සභාගත කරන්න දැන් මේ බොහෝ අයගේ බිරිඳයන් මට කතා කරලා තියෙනවා උදව් ඉල්ලලා තියෙනවා හඬපටවල බොහෝ අයගේ කතා තියෙනවා මම ඒක දාන්න යද්දි මේ සභාවයකට ඉඳ දුන්නේ නැහැ ඒ දාන්න දුන්නත් මොකද ඒවල ඒ අයගේ කුණු තියෙන හින්දා පත්මිනී රණවකව ඔයා නැව්වේ කොහොමද කියන එක තමයි හඬපටෙන් එළියට ආවේ මේ රටේ අධිකරණය විනි
නිශ්චකාරයෝ දෙන තීන්දුව වලට ඕන විදියට බලපෑම් කරලා ශානි අබේසේකරට කතා කරේ නැද්ද? ඒව කතා කරලා නඩු තීන්දුවට බලපෑම් කරේ නැද්ද? නියෝජ්‍ය කතානායකතුමනි, එයාගේ නෝන මට කතා කරලා තියෙනවා සියලුම දෙනා. බය නැත්තම් හදපටසික දාමු එළියට. බය නැහැ. ඔව් කාලය අවසන්යි. දැන් අවධානය පොසිටිව් මිනිට් විශේෂාංගය වෙත. ශ්‍රී ලංකාවේ ගෘහ ආර්ථිකයේ පෝෂණය වැඩි දියුණු කර පවුල් ඒකක සවිපල ගැන්වීමේ ජාතික වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය මගින් වතු ජලාශවල මත්ස්‍ය ගහණිය වැඩි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. අනුව නුවරඑළිය කාෆ් මත්ස්‍ය අභිචරණ මධ්‍යස්ථානයේ අභිචරණය කරන ලද ජීඑන් කාෆ් වර්ගයේ මත්ස්‍ය පැටවුන් දසදහසක් හැටන් කොටගල ග්‍රේටන් වතු යායේ පිහිටි වතු ජලාශයට මුදා හැර තිබෙනවා. එමෙන්ම මීට සමගාමීව රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි මහා පරිමාණ ජලාශ හතරක් සඳහාද මත්ස්‍ය පැටවුන් 798,000ක් මුදා හැරීම ඊයේ දින සිදු කෙරුණා. ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කර ගැනීමේ වැඩපිළිවෙළට යටතේ අපේ පළාතේ තිබෙන වැව් රාසියක් හඳුනාගෙන ඒ වැව් සඳහා මිරිදිය මත්ස්‍ය ව්‍යාපාරය කුඩා මාළු දැමීමේ ව්‍යාපෘතිය අපි ආරම්භ කළා. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා. අපි අලිතම වනේ දහවල් 12ට අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති තුලින් ඔබට සුබම සුබ දවසක්.